what's in my bag. Hi, mama Thilina Kaluthotage. Mama independent photojournalist kenek. ඉතින් මම අද පෙන්වන්න යන්නේ මගේ කැමරා බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම ගමනක් යද්දි ගෙනියන්නේ මොනවද? ඒ කැමරා බෑග් එකේ මොනවද මම දාගෙන යන්නේ කියලා ඔක්කොම කියන්න තමයි මම අද හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ කැමරා බෑග් එක. මේක lower pro 450 කියන කැමරා බෑග් එක. ඇත්තටම මම මේ බෑග් එක ගන්න හේතුව මට මේක මගේ ඔක්කොම කලමනා ටික දාගෙන යන්න පුළුවන්. ඒකින් තමයි මම මේ බෑග් එක ගත්තේ. ඉතින් මම මේ බෑග් එක ඕපන් කරන කලින් මේ ට්‍රයිපොඩ් එක පෙන්න දෙනවා. මම ඒක ගැන පස්සේ කතා කරන්නම්. ඉතින් මේක තමයි මගේ කැමරා සෙටප් එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බෑග් එකෙන් මගේ කලමනා ටික ඔක්කොම දාගෙන යන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා මම ඒ ගැන පස්සේ කතා කරන්න. දැන් දැනට මම මගේ කැමරා ගැන ඉස්සෙල්ලාම කතා කරලා ඉන්නම්. මේක තමයි මම පාවිච්චි කරන කැමරාව. Sony A92 කියන බොඩි එක සහ Sony 1635 ලෙන්ස් එක. මේක තමයි මම මේන් වශයෙන් පාවිච්චි කරන ලෙන්ස් එක සහ බොඩි එක. මම Sony A92 කැමරාව පාවිච්චි කරන්න හේතුව තමයි මම ගොඩක් කලාවට වයිල්ඩ් ලයිෆ් සහ ෆොටෝ ජර්නලිසම් කියන කැටගරි දෙක කරනවා. ඊට අමතරව ලෑන්ඩ්ස්කේප් ඒ වගේ හැම එකම කරනවා. මට මේ බොඩි එක ඒ හැම කැටගරියකටම මැච් වෙන ටයිප් එකේ බොඩි එකක්. ඉතින් ඒකයි මම මේ බොඩි එක පාවිච්චි කරන්න හේතුව. මොකද මේකේ ෂටර් ස්පීඩ් එක අපි ඇක්ෂන් ෂොට් වලට යනකොට මේකේ ෂටර් ස්පීඩ් එක පැත්තෙන් බැලුවත් වාසියක් තියෙනවා. ඊට අමතරව ලෑන්ඩ්ස්කේප් වලට ගියත් වාසියක් තියෙනවා. ඊට අමතරව නයිට් ෂොට් වලට වගේ යද්දි ලෝ ලයිට් වලට ගොඩක් සපෝට්. ඉතින් මේක ගොඩක් හાર્ඩ් යූස් කරන්න පුළුවන් බොඩි එකක්. A9 Mark II බොඩි එක තමයි මේක. මම මේ බොඩි එක යූස් කරන්න ගොඩක් හේතු තමයි මම ඈතකදී ගත්ත හඳ ඉස්සරහ යන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඡායාරූපයක් එක් ගත්තෙත් මේ බොඩි එකෙන්. මොකද මේ බොඩි එකෙන් තප්පරයට ෆ්‍රේම් 20ක් ෂූට් කරන්න පුළුවන්. ඒකෙදි වාසිය වුණේ හඳ ඉස්සරහ යන ෆොටෝ එක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යන්න ගත උනේ තප්පර 0.1 ගණක් ගත උනේ. කියන්නේ තප්පරයකට අඩු කාලයක්. ඒක හින්දා තමයි මම මේ බොඩි එකට ගොඩක් මාරුනේ. ඊට අමතරව මට මේ බොඩි එකේ මේ මෙහෙම ඩිස්ප්ලේ එක එළියට අරන් මට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒකෝට මට හැතියන්න අවශ්‍ය නැහැ. මොකද මේ මිරර්ස් එක කොහොමත් මේ වින්දා. ඊට අමතරව මට ඕන විදිහට ඇන්ගල් කරලා මගේ ෂොට් එකට යන්න පුළුවන්. මේ කැමරාවේ ඩිස්ප්ලේ එකෙන් විතරක් කළා මම ගොඩක් වෙලාට ඒ වාසිය ගන්නවා මේ බොඩි එකේ. ඊට අමතරව මම පාවිච්චි කරන ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ලෙන්ස් එක තමයි Sony 1635 G Master ලෙන්ස් එක. මේක තමයි මම ගොඩක් කලාවට ප්‍රොටෙස්ට් වලට ලෑන්ඩ්ස්කේප් වලට සහ මිල්කේ වගේ ගන්න නයිට් ස්කයි එකට ගොඩක් පාවිච්චි කරන ලෙන්ස් එක තමයි මේක. මොකද මේක ගොඩක් ලෝ ලයිට් එකට සපෝට් සහ මේක ගොඩක් ඇත්තරම බරින් බැලුවත් අපිට ලොකු වාසියක් තියෙනවා. බර ගොඩක් අඩුයි මේ ලෙන්ස් එක ගෙනියන්න පුළුවන් ඕන තැනක. ඒ වගේම මට දැන් මෙච්චර කාලෙම පාවිච්චි කරලා මේක ගොඩක් හાર્ඩ් යූස් කරන්න පුළුවන් ලෙන්ස් එකක්. මේ බොඩි එක වගේම මේකට සපෝට් කරනවා හොඳටම. ඉතින් මේ ලෙන්ස් එක තමයි මම ගොඩක්ම පාවිච්චි කරන්නේ අනිත් ලෙන්ස් වලට වඩා. දැන් අපි මේ ලෙන්ස් එක තිබ්බොත් ඊට අමතරව මම පාවිච්චි කරන ලෙන්ස් එක තමයි 1635 පස්සේ Sony 7200 ලෙන්ස් එක. මට මේකේ වාසියද මේක ගොඩක් ලයිට් වෙයිට් එකක් දැනනවා. මට අනිත් ඒවාට සාපේක්ෂව මේක පාවිච්චි කරන හේතුව තමයි මේක එකක් මට යන්න පුළුවන් බැරි තැන් වලට. ඒ කියන්නේ අපි හිතමු ප්‍රොටෙස්ට් එකක් කියලා ඒක සමහර තැන් තියෙනවා අපිට එතෙන්ට යන්න බෑ. ඒ කියන්නේ අපි ඒක දුරින්දම තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ කොහොම ආරක්ෂක දෙයක්. ඒ කියන්නේ අපි ප්‍රොටෙස්ට් කවර් කරද්දී ඒක වෙනම දෙයක් තියෙනවා. ඒක හින්දා අපිට ඒ වගේ දේවල් යන්න බැරි තැන් වලට මම මේක පාවිච්චි කරනවා. ඊට අමතරව මේකේ ફોකසින් ස්පීඩ් එක හොඳටම හොඳයි. ඒ කියන්නේ ලෝ ලයිට් එකෙත් ફોකසින් ස්පීඩ් එක හොඳටම හොඳයි. ඒක තමයි ප්‍රධාන විශේෂ මේ දේ මම මේ ලෙන්ස් එක පාවිච්චි කරන්න. සහ මේකට Sony A92 බොඩි එක හොඳටම මැච් වෙනවා මේ ලෙන්ස් එකටත්. මේක G Master ලෙන්ස් එකක් 7200. මේක තමයි මගේ අනිත් ලෙන්ස් එක. ඒක Sony CI400 ලෙන්ස් එකක්. මේක මම ගොඩක් අර වයිල්ඩ් ලයිෆ් වලට තමයි පාවිච්චි කරන්නේ. මේකත් G Master ලෙන්ස් එකක්. මේක සුපර් ෂාප් ලෙන්ස් එකක්. ඒ කියන්නේ මම ගොඩක් අරට වයිල්ඩ් ලයිෆ් වලට සහ ස්ට්‍රෝක් පැත්තෙන් හඳ සහ ඉර වගේ දේවල් වල ඡායාරූප ගද්දි මේ ලෙන්ස් එක පාවිච්චි කරනවා. ඊට අමතරව ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වලටත් මම පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒකට මම ලෑන්ඩ්ස්කේප් වලටත් මම මේක පාවිච්චි කරන අවස්ථා තියෙනවා. මොකද අපිට ටෙලිෆොටෝ එකකින් වුණත් ලෑන්ඩ්ස්කේප් කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. මේක තමයි ලෙන්ස් එක. මේකේ වාසිය මේක 7200 හා මේක බලද්දි දෙකම සේම් වෙයිට් එකක් වගේ දැනෙන්නේ. බර අඩුයි ගොඩක්. ඒතකොට අපේ බෑක්පැක් එකට යන බර අඩුයි ගොඩක්ම දුරට. ඊට අමතරව මම පාවිච්චි කරන එකක් තමයි ගොඩොක්ස් V1 කියන ෆ්ලෑෂ් ලයිට් එක. මේක මම පාවිච්චි කරන්නේ ගොඩක්ම මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට. මොකද මේකේ ලයිට් එක ගොඩක් හොඳයි මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට මැච් වෙනවා. ඊට අමතරව මට මේකේ තියෙන මොඩලින් ලෑම්ප් එකෙන් පුළුවන් දැන් ওই මම මිල්කි වයි එකක් ගන්නකොට මට අදාළ සබ්ජෙක්ට් එක ලයිට් කරගන්න වගේ පොඩි ලයිට් එකක් දෙන්න මම ගොඩක් වාර මේ ලයිට් එක පාවිච්චි කරනවා. ඉතින් මේකේ විශේෂ කාරණේ තමයි මේකේ බැටරි ලයිෆ් එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ මම දන්නේ අනිත් ෆ්ලෑෂ් ලයිට් වලට සාපේක්ෂව මේකේ බැටරි ලයිෆ් එක ගොඩක් හොඳයි. ඉතින් ඒකයි මේ ෆ්ලෑෂ් එක මම පාවිච්චි කරන්න හේතුව. ඊට අමතරව මම මේ බෑක්පැක් එකේ පාවිච්චි කරන දෙයක් තමයි මෙන්න පොඩි සූට්කේස් එකක පොඩි බෑග් එක. මේක බෑක්පැක් එකට තමයි ආවේ මේ බෑග් එක. මේකේ මම ගොඩක් වෙලාවට මගේ අත්‍යවශ්‍යම දේවල් ටික දාගෙන යනවා. ඒ කියන්නේ පර්ස් එක, ඊට අමතරව ෆෝන් චාර්ජර්ස්, ලැප්ටොප් එක, ඒ චාර්ජර් එක,
ඊට අමතරව ෆ්ලෑෂ් චාර්ජර් චාර්ජර් එක මේ චාර්ජර් ගැන විශේෂයෙන් කියන්නුනේ මොකද මේ චාර්ජරේ වාසිය මේකේ බැටරිය අපිට මේක ගහලා මේ type c port එකකින්ම charge කරන්න පුළුවන් ඒතර අපිට phone charger එකෙම කොහෙද ගිහිල්ලා මේක charge කරගන්න වාසියක් තියෙනවා ඒකින්ද මේ මේ charger එකත් අපිට පොඩි වාසියක් තියෙනවා එකේ ඊට අමතරව earphone ඒ වගේ personal අවශ්‍යම ටික විතරක් තමයි මේ පොඩි බෑග් එකේ තියෙන්නේ ඊට පස්සේ මගේ මේ backpack එකේ පළවෙනි යට තියෙන case එකේ කැමරාවේ හදිසි දුවිල්ල කියලාක clean කරගන්න පොඩි blow එකක් තියෙනවා සහ රෙද්දක් තියෙන චූටි පියදා ඒ කියන්නේ lens එක පියදා ගන්න ඒ වගේ වෙලාවට මේක තියෙනවා ඊට පස්සේ ඊට අමතරව පොඩි තවත් උපකරණයක් තියෙනවා මේක lens වල dust එක පියදා ගන්න ඒ වගේ ඒ වලට මේක තියෙනවා තව card reader එකක් තියෙනවා මේ PC lap එකට files transfer කරගන්න tag ගල කරන card reader එකක් තියෙනවා මේක transfer card reader තව tripod එකේ mount එක තියෙනවා quick shoe එක මේකට කියන්නේ ඊට අමතරව මම බෑග් එකේ තියෙනවා මේ ওই card holder එකක් මේ ගොඩක් කාලට මම backup chip ගෙනියන්න තමයි use කරන්නේ මේ වගේ මගේ drone එකේ extra card එකයි camera extra card එකයි තියා ඉන්නවා ඊට අමතරව insert කරලා තියෙනවා camera වලට සහ drone එකේ තව එකක් මේකත් මම backpack එකේ තියෙන item එකක් ඊට අමතරව notebook එකක් තියෙනවා මේක තියාගන්න විශේෂම යුතු තමයි මම ෆොටෝ ජර්නලිසම් කරන හින්දා මම යන තැන් වල ගොඩක් කලාවට ડોකියුමන්ටරි ෂූට් කරන හින්දා ලියන්න ඒ කියන්නේ එක එක දේවල් අපිට ඒ කියන්නේ අමතක වෙන හින්දා ඒ දේවල් ලියන්න පොඩි notebook එකක් තියන් ඉන්නවා තව ගත්තොත් බෑග් එකේ අනිත් පැත්තට ගියොත් තියෙනවා මේ කේස් එකේ thinkpad laptop එකක් මේකේ මේ බෑක්පැක් එකට ගන්න හේතුව තමයි මේක ගොඩක් light weight laptop එකක් මේක ඇත්තටම මේ බෑක්පැක් එකද මම බර දැනෙන්න තරමට light weight ඒ කියන්නේ මගේ වැටික් කරගන්න ඕනි කරන battery life එකත් මේක හොඳටම හොඳයි සහ ගොඩක් හේතුව තමයි light weight එක මම photo journalism කරනකොට මට අවශ්‍ය වෙන සමහර තැන් වල මට tag ගාලා ඒ කියන්නේ මම වැඩ කරන තැන් වලට pipes ටික දෙන්න ඒකට මම මේ laptop එක පාවිච්චි කරනවා ඊට අමතරව මේ ready කැමරාවක් තියෙනවා මේක හැම වෙලාවෙම තියා ඉන්නවා හේතුව මේක මන් ස්කාෆ් එක වගේ තෝර යූස් කරන්නේ ගොඩක් වෙලාවට ප්‍රොටෙස්ට් කවර් කරද්දි හේතුව අපිට වතුර පාරක් වදිනකොට කැමරාව කවර් කරගන්න. එතකොට අපිට දාලි දාන්න පියදා ගන්න. ඒ වගේ දේවල් තමයි මම ස්කාෆ් එක වගේ යූස් කරන්නේ. ඊට එහා පැත්තට ගියොත් අපි මම අතරේ මුලින් ට්‍රයිපෝඩ් එක. මේක මම ගන්න හේතුව මේක ගොඩක් ස්ට්‍රොง. අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට නයිට් ස්කයි එකේ ෆොටෝ ගන්නකොට අපි කැමරාව මවුන්ට් කරලා තියලා ගොඩක් වෙලාවට පැත්තකටලා ඉන්නවා. එතකොට සමහරවට සමහර ට්‍රයිපෝඩ් තියෙනවා ට්‍රයිපෝඩ් එකේ මවුන්ට් එකෙන් කල්ලා වැටෙන්න පුළුවන් තරම් ඒ කියන්නේ ප්ලාස්ටික් ට්‍රයිපෝඩ් දැන් මේක ඇත්තටම කාබන් ෆයිබර් ට්‍රයිපෝඩ් එකක් ඒ වගේම ගොඩක් ලයිට් වේට් මේ බෑක්පැක් එකේ දැම්මම මේක දැනෙන්නෙම නැහැ ඒ තරම ගොඩක් ලයිට් වේට් ඊට අමතරව මම ගොඩක් යද්දි මෙන්න මේ උපකරණය ගෙනිනවා මේ ගෑස් මාස් එකක් මම පහුගිය කාලේ ගොඩක් කාලට රටස් කවර් කරද්දි අපිට එන කඳුළු ගෑස් එක්ක කැමරාව අරන් ෆොටෝ කවර් කරන්න කවරේජ් එක කරන්න බෑ හේතුව කඳුළු ගෑස් ආවට පස්සේ අපිට හරියට කැමරාව හැතියන්නේ ෆොටෝ ගන්න බෑ ඒ තරම් අමාරුයි ඉතින් මේ ගෑස් මාස් එක මම තියාගෙන ඉන්නවා මේක 3M gas mask එකක් මේකේ ගොඩක් වෙලාවට මේ gas පොඩ්ඩක්වත් එන්නේ නැහැ ඒකෝට අපිට coverage එක කරන්න ලේසි. තව ගුවන් චාරුපේ නැත්නම් එහෙම නැත්නම් aerial photography වලට මම මේ drone එක use කරනවා Mavic Air 2 drone එකක්. මේ තියෙන්නේ drone එක. මේ drone එක මම අරගෙන දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. තාම මට මේක කිසි issue එකක් ආවෙ නැහැ. ඒ කියන්නේ මේ drone එක හැම පැත්තෙම මට ගොඩක් supported drone එකක්. ඒ වගේම quality ගොඩක්ම හොඳයි සහ බැටරි ලයිෆ් එකත් හොඳයි. ඉතින් මේක තමයි මම යූස් කරන Mavic Air 2 drone එක. ඒ drone bag එකේ ඊට අමතරව drone chargers, remote එක, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ওই ටික තමයි මගේ camera bag එකේ මම විශේෂයෙන් ගමනක් යනකොට ගෙනියන්නේ. මේකේ ගමන යනකොට මම වෙනස් වෙනවා wild life යද්දි අපිට ඉතින් මේ gas mask වගේ ඕනේ නැහැ. එතකොට ඒව තියලා අනවශ්‍ය දේවල් තියලා යන්නේ. ඉතින් ඒ වගේ ඊට පස්සේ landscape යද්දි tripod තියනවා. ඒක protest board යද්දි අරන් යන්නේ. එහෙම bag එකේ සුළු වෙනස්කම් සිදු කරනවා. ඊට අමතරව Sony 1635 lens එකයි 7200 lens එකයි අනිවාර්යෙන් කොහේ ගියත් මගේ බෑග් එකේ තියෙනවා එක සහ ලැප්ටොප් එක. ඉතින් කොළඹ වගේ නම් අපිට drone පාවිච්චි කරනකොට නීති රීති පද්ධති අද හින්දා මේ drone එක අවශ්‍ය තැන් වලට විතරයි අරන් යන්නේ. permission දාගත්ත. ඉතින් ওই ටික තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. එහෙනම් මේක තමයි මගේ බෑග් එක. What's in my bag?